අදත් ඔයාලා හැමෝම ගොඩාක් ආදරෙන් MS kitchen එකට පිළිගන්නවා මං අද ඔයාලට අරගෙන ආවේ කඩල පරිප්පු රෙසිපි එක කඩල පරිප්පු tempura උදුව තමයි හදාගන්නේ රසට හදාගන්න පුළුවන් subscribe කරලා නැත්තම් subscribe කරලා වීඩියෝ එක බලන්න එකතු වෙන්න ඕන කරන දේවල් දාලා තියෙනවා එහෙනම් වීඩියෝ එකට යමු මුලින්ම කඩල පරිප්පු එක පෑ තුනක් පෙගෙන්න දාලා අරගන්න ඊට පස්සේ විනාඩි 20ක් මේ වගේ වතුර දාලා තඹ ගන්න මේ තියෙන විනාඩි 20ට පස්සේ දේවල් ටිකක් තියනවා එකතු කරගන්න මුලින්ම මිරිස් කුඩු තේ හැදි දෙකක් එකතු කරගන්න අමු තුන පහ කුඩු තේ හැන්දක් කහ කුඩු තේ හැදි කාලක් විතර එකතු කරගන්න ඊට පස්සේ ලුණු එකතු කරගන්න ඕනේ ඔයාලගේ රස අනුව ලුණු එකතු කරගන්න මම ලුණු කුඩු තේ හැන්දි දෙකක් එකතු කරගන්නවා දැන් මේ සේරම ටික හැන්දෙන් කලවම් කරගන්න කලවන් කරලා ඉවරට පස්සේ විනාඩි 5ක් වහලා තියාගන්න මේ තේන විනාඩි 5ට පස්සේ දැන් තියෙන මේ පරිප්පු ටික වෙනම භාජනයකට එකතු කරගන්න මොකද දැන් තෙම්පරාදු කරගන්න ඕනේ පොල් තෙල් මේසෙන්දක් එකතු කරගන්න තෙල් එක රත් වෙන්න දෙන්න තෙල් ටික රත් වුණාට පස්සේ පොඩි කෑල් වල කපාගත්ත රතු ලුණු අමු මිරිස් කරපිංචා එකතු කරගන්න මේ සේරම ටික හොඳට තෙම්පරාදු කරගන්න තෙම්පරාදු කරගත්තට පස්සේ කැලිමිරිස් එකතු කරගන්න ඕනේ මම මෙතන කැලිමිරිස් කුඩු තේ හැන්දයි එකතු කරගන්නේ දැන් අන්තිමටම කරන්න තියෙන්නේ කලින් අරගත්ත පරිප්පු ටික අපහු මේ තෙම්පරාදුවට එකතු කරගන්න එක දැන් මම පරිප්පු ටිකත් එකතු කරගන්නවා විනාඩි දෙකක් විතර මේ වගේ කලවම් කරන ගමන් තියාගන්න ඊට පස්සේ පුළුවන් ලිපෙන් ඉවතට අරගන්න ඉක්මනින්ම මේ කඩල පරිප්පු තෙම්පරාදුව හදාගන්න පුළුවන් උයාගන්න කලින් පෑ තුනක් පොගවලා තියලා ඊට පස්සේ විනාඩි 20ක් තැම්බෙන්න තියාගන්න ඒ ටික තමයි ටික වෙලාවක් යන්නේ එහෙනම් දැන් අපිට පුළුවන් ලිපෙන් ඉවතට අරගන්න මම දැන් ලිපෙන් ඉවතට අරගන්නවා
ඔයාලත් අනිවාර්යෙන්ම වෙනසකටත් එක්ක මේ වගේ කඩල පරිප්පු තෙම්පරාදුවක් හදලා බලන්න. ඇත්තටම හරිම රසයි. වීඩියෝ එකට ලයික් එකක් දෙන්න, ඔයාලගේ අදහස කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝ තව බලන්න අනිවාර්යෙන් මගේ channel එක subscribe කරලා දිගටම මගේ channel එකත් එක්ක එකතු වෙන්න. එහෙනම් ආයෙමත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝම ගොඩාක් පරිස්සමෙන් ඉන්න.